පළපුරුදු තියෙන කට්ටිය තමයි પાස්පෝට් එක අනලා තිබුණේ. ඇත්තටම ගත්තොත් ඒ ඇනිල්ල කොච්චරද කියනවනම් අපි ආණ්ඩුව බාරගත්ත ගමන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හිරේ යන්නත් උනා. දැන් ඇත්තටම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉන්නේ හිරේ. ඒතකොට අපිට සිද්ධ වුණා ආපු ගමන් වැඩ බලන අධ්‍යක්ෂ කෙනෙක් පත් කරන්න. ඒ සඳහා වෙනම කැබිනට් තීන්දුව ගන්න වුණා. ඊට පස්සේ ඇත්තටම પાස්පෝට් තිබුණේ නැහැ. ලොකු પાස්පෝට් හිඟයක් තිබුණා. ඒත් එක්කම પાස්පෝට් පිළිබඳව උසාවියේ නඩුවක් දාලා තිබුණා. ඒතකොට උසාවියේ නඩුවට අපිට ඉදිරිපත් වෙන්න වුණා. හිදී උසාවියෙන් තීරණයක් අපි ගත්තා. ඒ වගේම උසාවියෙන් වාරණයකුත් දුන්නා. අදත් උසාවියේ ඒ නඩුව අහනවා. ඒ දිනයකට කල් දාපු නඩුව අද දවසෙත් උසාවියේ නැවත විභාග වෙනවා. ඉතින් ඔය අත්දැකීම් තියන අය, පළපුරුද්ද තියන අය කරපු හරිය තමයි. ඉතින් ඒක නිසා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් අපි මැදිහත් වෙලා ඒ අර්බුදය බොහෝ දුරට කළමනාකරණය කරලා මුලින්ම අපි પાස්පෝට් කෙසේ හෝ ගෙන්වා ගැනීමට මැදිහත් වුණා. තා කොටස් වශයෙන් දැන් પાස්පෝට් ලැබෙනවා. ඉතින් ඒ ගෙන්වා ගැනීමත් ඒගොල්ලෝ සංකල්ප එකඟතාවයේ තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මුලින් પાස්පෝට් 50000ක්, දෙවනුව પાස්පෝට් ලක්ෂයක්, ඊළඟට પાස්පෝට් තවත් ලක්ෂයක්. ඔක්තෝබර් මාසේ 50000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක්. ඒක තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තිබිච්ච එකඟතාවය. Start your future after O levels. Join IIT. Register now. ඉතින් මේ 7,50,000 එකවර ගෙන්න ගන්න ඒ අදාළ ආයතනයත් එක්ක එකඟතාවයට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි ඇත්තටම අපිට ජනතාවට ඉල්ලුමට සරණ යන પાස්පෝට් ප්‍රමාණයක් ලබා දෙන්න අපහසු තත්ත්වයක් මතු වුණේ. මේක අපි ඇති කර ප්‍රශ්නයක් නෙමෙයි. ඔය අත්දැකීම් තිබෙච්ච පළපුරුද්ද තියෙන අය නිර්මාණය කරපු අර්බුදයක්. ඉතින් ඒක විසඳන්න අපි උත්සාහ කරලා දැන් අපි බොහෝ දුරට විසඳලා තියෙනවා. ඉතින් පළමුව අපි પાස්පෝට් ගෙන්නන්න මැදිහත් වුණා. දැන් මේ වැඩේ හරි. දැන් තියෙන්නේ ක්‍රමවේදයකට අනුව પાස්පෝට් ලබා දී. ඉතින් ඒ සඳහාත් අපි මැදිහත් වුණා. මැදිහත් වෙලා ඔන්ලයින් ක්‍රමයට પાස්පෝට් ලබා දීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා ඔන්ලයින් ක්‍රමයට પાස්පෝට් ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් කියන්න සතුටුයි. urgent basis හදිසි අවශ්‍යතා කියන යට කැටගරි එක යටතේ බොහෝ අය ඉල්ලලා තියෙනවා. normal basis සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඔන්ලයින් හරහා දැන් බොහෝ පිරිසක් මේ පැය කිහිපය තුල ඉල්ලුම් කරලා තියෙනවා. අද අරතිවිච්ච පොලිම නැහැ. දැන් પાස්පෝට් මේ නොවැම්බර් මාසයේ සඳහා પાස්පෝට් ලබා දීම කලින් දින නියම කරගත් ආකාරයට නිසි පරිදි ඒ ටෝගන් දීපු අංක පිළිවෙලට දෙපාර්තමේන්තුව හරහා ඒවා ලබා දෙනවා. අලුතෙන් ඇනුම් කරන අයට දිනයක් සහ දිනයක් වෙලා වෙන් කර ගැනීම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දැන් ඒ තත්ත්වයට අපි අදාළ විසඳුම් ලබා දීලා තියෙනවා.